දෙවන ඉනිම බලන අපි දන්නවා අවන්තගේ දෙවුමගේ ආදරයට ලොකු බාධාවක් වෙලා කියලා. එදා දරුවා වඩා ගනිපු ගැහණු කෙනා කොහෙන් ආවද කොහෙට ගියාද කියලාවත් අවන්තලාට හොයාගන්න තවම පුළුවන් උනේ නැහැ. අවන්ත දෙවුමගේ ගෙදරට ගියේ දෙවුමගේ තාත්තා හම්බ වෙලා මේ ගැන කතා කරා. නමුත් ආනන්ද හොඳටම කේන්ති ගිහින් ඉන්නේ කියලා අපි දැක්කා. ඒක නිසා තමයි මේ ප්‍රශ්නේ විසඳගෙන එන්න කියලා අවන්තට කිව්වේ. නමුත් ආනන්ද දැඩි තීරණයක ඉන්නවා මේ මගුල කෙරෙන්නේ නැහැ කියලා. ඇත්තටම එක පැත්තකින් බැලුවාම ආනන්දගේ කේන්තිය සාධාරණයි කියලා හිතන්න වෙනවා. මොකද තුවාලේ තියෙන කෙනා තුවාලේ අමාරුව දන්නවා වගේ ආනන්දගේ නංගිට අවන්තගේ තාත්තා කරපු දේ නිසා ආනන්දගේ නංගි දරුවෙකුත් එක්ක තනි වෙච්ච වෙලාවේ ඒ බර කරට අරගෙන නංගි දරුවයි දෙන්නගෙම වගකීම දරන්න සිද්ධ වෙලා තිබුණේ ආනන්දට. ඒ බව මතක් වෙනකොට ආනන්දට අවන්ත ගැන සාධාරණ සැකයක් ඇති වෙන්න පුළුවන්. අනික ඒ ගැහණු කෙනා කිසිම බයක් සැකයක් නැතුව අවන්තගේ ගෙදරට ඇවිත් කියපු විදියට ආනන්දගේ සැකය සාධාරණයි කියලා අපිට හිතන්න වෙනවා. මේ වෙලාවේ අමීෂා හිතන්නේ අමීෂාගේ පැත්තෙන් විතරයි. ඇත්තටම අමීෂා දෙවුමගේ තාත්තා ගෙදරට ආපු වෙලාවේ කතා කරපු විදිය හොඳ නැහැ කියලා හිතන ඒ වචන වලින් මේනකගේ හිත තවත් ශක්තිමත් වුණා. අමීෂගේ හැම කතාවකින්ම වෙන්නේ අවන්තයි දෙවුමිගේ විවාහයට බාධාවක් වෙන එකයි. ඇත්තටම අමීෂා මේ දේවල් හිතලා නොකලත් අමීෂගේ කෙටි සිතුවිලි නිසා තමයි මේ විදියට සිද්ධ වෙන්නේ. අනිත් එක අමීෂා කැමති නැහැ කොහොමටවත් ආනන්ද කියන දේවල් නිවැරදි වුණත් ඒවා පිළිගන්න. ඒ නිසා තියෙන අහංකාරකම් නිසා මේ හැම දෙයකින්ම දුක් වෙන්නේ අවන්තට හා දෙවුමිට. මේ වෙලාවේ අමීෂගේ අදහස් හොඳින් දන්න සදීෂ් මේ ගැන අමීෂට පැහැදිලි කරන්න හැදුවත් ඒක වැඩක් වෙන්නේ නැති බව සදීෂ් හොඳින්ම දැනගෙන මේකට එකම විසඳුම අර ගෙදරට ආපු ගැහණු කෙනා සොයාගන්න එක කියලා රදීෂ් ඒ ගැන සොයන්න උනන්දු වේ. කොහොම වුණත් එදා රදීෂ් සැක කළා මේ වැඩ මේනකගේ එකක් බව. ඒක නිසා රදීෂ් මේනකගේ ගෙදර පැත්ත ගැන සෝදිසියෙන් ඉන්න තීරණය කරාවි. මොකද එයා මේ වැඩේ කළා නම් අනිවාර්යයෙන්ම මේනකගේ ගෙදරට අර ගැහණු කෙනා ඒවි කියන බලාපොරොත්තුවෙන් ඉඳීවි. ඇත්තටම රදීෂ්ගේ මේ ප්ලෑන් එක සාර්ථක වුණොත් අවන්තගේ දෙවුමිගේ ප්‍රශ්නේ විතරක් නෙමෙයි රදීෂ්ට තියෙන ලිහිණිගේ ප්‍රශ්නේදිත් මේ වැඩේ කරන්නේ කවුද කියලා අල්ලගන්න රදීෂ්ට පුළුවන් වේවි.